ඔබනමතත් හද දෙරන සමගින්. දෙදස් දහනමය අයවැයත්්‍යවනවර කියවීම හෙවත් කාරක සභ අවස්ථා විවාදේ දසවන දිනය අදයි. මෙපිළිබඳව වැඩිදුර තොරතුර දැනගැනීම සඳහා අද දෙරන පාර්ලිමේන්තු වාර්තාකරු නදුන් අබේරත්න මේ මොහොත අපි සම්බන්ධ කරගත්තා. පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවටයෙන් පසු අයවැය කාරක සභාව විවාදයෙහිවත් අයවැය තුන්වන වරකිරීම අද දහවන දිනයට ආරම්භ කෙරුණා. අද දිනේදී විවාදයට ගැලෙන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ වරාය හා නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳවයි. විපක්ෂය වෙනුවෙන් විවාදයට එක් වූ කාංචන විජේසේකර මන්ත්‍රීවරයා සම්ප්‍රදානුකූලව විවාදයට ගැලෙන ආයතනවල මුදල් කපහැරීමේ යෝජනාව ඉදිරිපත් කළා. අනතුරුව සිටපු ප්‍රවාහන අමාත්‍යවරයෙකු වන නිමල් සිරිපාද සිල්වා මහතා අදහස් දක්වමින් ප්‍රවාහන ශ්‍රේෂ්ඨයට සහ සිවිල් ගුවන් සේවා ශ්‍රේෂ්ඨයේ සංවර්ධන කටයුතු සඳහා නව යෝජනා රැසක් ඉදිරිපත් කළා. අනතුරුව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඩිය චම්පික රණවග මහතා ප්‍රකාශ කළේ පත්තරමුල්ල ප්‍රදේශයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මේ වසරේදී කටයුතු කරන බවයි. එමෙන්ම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් කබේසිංහ මහතා සභාවට දැනුම් දුන්නේ මක්කල ගුවන්තොටුපළ ක්‍රියාකාරී ගුවන්තොටුපළක් බවට පත්කිරීම සඳහා මේ වසර තුළ තීරණයක් ගන්නා බවයි. මම අධිකරණ වෙනුවෙන් නතුන් අබේරත්න ජයවර්ධන ප්‍රකෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. අක්මාව සම්බන්ධ දරුණු රෝගයකට ගොදුරු වී ඇති එකම පවුලේ දරුවන් තිදෙනෙකු පිළිබඳව පුවතක් අපට ගාල්ල උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගාල්ල උඩුගම ගෝණදිනිය දුවවත්ත ප්‍රදේශයේ පදිංචි මේ දරුවන් තිදෙනා අවුරුදු 12, 10 සහ අවුරුදු 7 යන වයස්වල පසුවනවා. මේ පවුලේ වැඩිමල් දරුවා වන 12 හැවිරිදි මෙනුච රිත්නාල් පසුගිය වසරේ ජුනි මාසයේ එක්වරම ශරීරයේ ඉදිමේ රෝගී වී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ දරුවා අක්මාව සම්බන්ධ දරුණු රෝගයකට ගොදුරු වී ඇති බවයි. ඉන් දින කිහිපයකට පසු මේ මවටත් පියාටත් අසන්නට ලැබුණේ ඉතාමත් අවාසනාවන්ත පුවතක්. ඒ තමන්ගේ අනෙක් දරුවන් දෙදෙනාද මේ දරුණු රෝගයට ගොදුරු වී ඇති බවයි. අඟ කැඩුවොත් මගේ භාගෙ තුරු කරන්. මම ශිෂ්‍යත්ව විභාගෙත් පාස් වුණා. වෛද්‍යවරු කියන්නේ මේ ලෙඩේට බෙහෙත් නෑ කියලා. ඒත් මම විද්‍යාඥයෙක් වෙලා පරීක්ෂණ කරලා ලෙඩේට බෙහෙත හොයා ගන්නවා. ඒක තමයි මගේ අරමුණ. මෙම රෝගී තත්ත්වය නිසා දරුවන් තිදෙනාගේ අක්මාවේ ක්‍රියාකාරීත්වය දිනෙන් දින දුර්වල වන බැවින් ඊට හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු ඇති බවයි දරුවන්ගේ මව්පියන් පවසන්නේ. ශරීරයේ විවිධ අවයවවල තඹ තැන්පත් වෙලා අවයවවලට හානි කරන දුර්ලභ ගණයේ දරුණු රෝගයක් හැදිලා තියෙන්නේ. පුතාගේ වෛද්‍ය වාර්තාවල හැටියට පුතා ටික්මෙන්ටම අක්මාවක් බද්ධ කරොත් විතරයි පුතාව ජීවත් කරව ගන්න පුළුවන් වෙන්නේ. පාරක් පාරක් ගානේ ගියක් ගියක් ගානේ ඇවිදලා බස්වලට නැගලා කතා කරලා මිනිසුන්ගෙන් ආධාර එකතු කරගෙන ලොකු පුතා වෙලාවකට කියනවා මම රුපියල් 100 එකතු කරනකොට මම මැරෙයි කියලා. මම වැඳලා ඉල්ලනවා මගේ දරුවෝ 3 දෙනා බේර ගන්න ප්‍රතිකාරයක් කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්. එක දරුවෝ හරි මොනවා හරි වුණොත් ඇත්තටම මට ඉඳලා වැඩක් නැහැ. අපිට කවුරු හරි පුළුවන් නම් උදව් කරන්න. තවත් පත් කිහිපයක් දැන්. අනුවර රාගල ප්‍රධාන මාර්ගය මහවූව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් ඒ පස්සරුවේ සිදු අනතුරින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වත්තල හැදල ප්‍රදේශයේ මහල් 4කින්ුත් නිමේදුම් වෙළඳ සැලකී ඒ පස්සරුවේ ඇති වූ ගින්නකින් වෙළඳ සැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කුට්ටිගල පොලිසිය සිව්වසරක කාලයක් සේවයේ නියුතුව සිටි පොලිස් ස්ථානාධිපතිවරයාට පසුගියදා ස්ථාන මාරුවීමක් හිමි වූ අතර කුට්ටිගල ප්‍රදේශවාසීන්ගේ උපහාර මාධ්‍ය විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණා. රක්වාන නාවින්න ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වන බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් රක්වාන දෙනියාය ප්‍රධාන මාර්ගයේ නාවින්න මන්සන්ධියෙන් අවහිර කරමින් අද පෙරවරුවේ මෙලෙස විරෝධතාවයෙන් නිරත වුණා. බේරුවල මොරගල්ල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය අඩාල වී ඇති බව පවසමින් වැසිගිය සංචාරක හෝටල් නැවත විවෘත කරන මෙන් ඉල්ලා ව්‍යාපාරිකයන් විසින් මෙම විරෝධතාව